රාජාදායමේ විතරක් රටේ ප්‍රශ්න විසඳන්න බෑ. විකල්ප සම්පත් රටට ලබා ගැනීමේ ක්‍රමවේදවලට යන්නට ඕන. මම ඕනම කෙනෙක් එක්ක තරඟ කරන්න සූදානම්. මට සුපිරි විශ්වාසයක් තිබෙනවා. මේ රටේ ජනතාව වෙනුවෙන් සංවර්ධනය වෙනුවෙන් ලබා ගන්න පුළුවන් ඉහළම ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව මා සතුව තිබෙනවා. මගේ කණ්ඩායම සතුව තිබෙනවා. අවංකව කියන්නේ ඕන කෙනෙකුට මම අභියෝග කරන මාත් එක්ක පුළුවන් නම් තරඟ කරන්න එන්න. මම හිතන රයිල් ක්‍රිෂිකමැතිතුමා එන සතියේ හෝ දවසකදී එතුමා විසින්ම ඉදිරිපත් කරයි එතුමාගේ බලාපොරොත්තු මොකක්ද එතුමා කරන්න කියන එක. එතුමා අනිවාර්යෙන් ඡන්දය ඉල්ලනවා. මම මේක මං කියන්නේ කැට දීලා කියනවා එතුමා ඉල්ලනවා කිය. බයෙන්ව රයිල් ක්‍රිෂිකමැතිතුමා ඉල්ලනවා විතර නෙමෙයි එතුමා අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා කියලාත් මං කියනවා. දැන් අපි බැලුවොත් රනිල් වික්‍රමසිංහ අලුතෙන් පත් වෙච්ච එක්කෙනෙක් නෙවෙයිනේ. අලුතෙන් ජනාධිපති වෙච්ච එක හරි. නමුත් මේ රටේ දේශපාලනය තුල අත වශයෙන්ම මම උපදුන දවසේ ඉඳන්ම හිටන එක්කෙනෙක්. ඉතින් එතකොට එච්චර මේ කාලයක් මේ දේශපාලනයේ ක්‍රියාත්මක වෙච්ච කෙනෙක්ට හදා ගන්න බැරි වෙච්ච රටක් දැන් තව අවුරුදු පහක් දෙන්න කියලාද මිනිස් මේ ඉල්ලන්නේ මැතිවරණයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරනවා මේ ලබා දෙන සහන මේ ලබා දෙන දවසින් දවස වැඩි වෙන ආර්ථිකයේ ප්‍රගතිය දිගින් දිගටම ඉස්සරහට ගිහිල්ලා රට වැටෙන්න ඕනි උපරිම තැනට වැටිලා නැවත වතාවක් නොවැටෙන ආයිත් ඉස්සරහට යන රටක් බවට පත් වෙන්න ඕනි කරන මූලික ශක්තියයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙවර නියත වශයෙන්ම ජනාධිපතිවරයා බවට පත් වෙලා ඉස්සරහට යන්නේ කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. නෑ පොහොට්ටුව හිතනවා ඒගොල්ලන් උපాయ මාර්ගිකව කල්පනා කරනවා රනිල් වික්‍රමසිංහ ඊළඟ ජනාධිපතිවරණේ දිනන්නේ නෑ. ඒ හින්දා කලින් පාර්ලිමේන්තු මැතිවරණය ගන්න එක ඒගොල්ලන්ට යම් ප්‍රමාණයකට മന്ത്രിවරු සංඛ්‍යාවක් හදා ගන්න පුළුවන්. ජනාධිපති මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුව මැතිවරණයට ගියොත් සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ හේදිලා යනවායි කියන එක ඒගොල්ලන්ට දේශපාලනිකව තේරිලා තියෙනවා. ඒ හින්දා තමයි ඒගොල්ලෝ බලන්නේ අර ජනාධිපති මැතිවරණයට කලින් පාර්ලිමේන්තු තියාගත්තොත් අඩුම ගාන 25ක් හරි ඒගොල්ලන්ට පාර්ලිමේන්තු മന്ത്രി සංඛ්‍යාවක් ගන්න පුළුවන් කියලා. ජනාධිපතිතුමා මේ ගෙනියන වැඩපිළිවෙලට අපිට උදව් කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඒක තුමා අපි ගිය සැරේ ජනාධිපති කරා. හැබැයි එතුමා අපේ ආණ්ඩුවක් හැදුවේ නැහනේ. අපේ ආණ්ඩුවක් හැදුවේ නැහැ. ඉතින් අපි තව සැරයක් එහෙම වෙන්න බෑ. අපි අපේ ආණ්ඩුවක් හදාගන්නවා. ඒ ආණ්ඩුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන බලවේගය හැටියට බිහිවන ආණ්ඩුවක් වෙනවා. මම කෙලින්ම චෝදනා කරන රාජපක්ෂලාට ඒ අය තමන්ගේ පවුල බේරා ගැනීම සඳහා ඉදිරිපත් කර රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඇයි ඒ වෙලාවේ තිබුණ නැද්ද වමේ නායකයෙක් ගනලා මේකට ඉදිරිපත් කරන්නේ? අඩුමතරමේ දිනේෂ් ගුණවර්ධන මහත්තයා ජනාධිපති කරන්න තිබුණා. එහෙනම් අපිට ජනාධිපති කෙනෙක් ඉන්නවා වමේ.